නාගතුමනි අද මේ පුවත්පත්වල පළ වෙලා තියෙනවා රාජාසන විවාද කාලයෙන් සජබේට හැර විපක්ෂයේ සෙසු පක්ෂවලට කැපිල්ලක්. ඒ වගේම රනිල්ගේ කාලය කොට කරලා. මේ කතරුවරු මං හිතන්නේ කරුණු නොදැන තමයි මේක ලියලා තියෙන්නේ. මොකද හිටපු අගමැතිතුමාට එතුමාට ඊයේ විනාඩි 20ක් දුන්නා. මට මෙතන හැප්පෙන්න උවමනා නැහැ. විශේෂයෙන්ම පක්ෂ නායකින්ට කියලා වෙනම කාල සීමා තියෙනවා. ඊට පස්සේ අනික් අයට දෙන්නේ. අන්න ඒ ක්‍රමවේදය අනුව යන්න තියෙන්නේ. එහෙනම් පක්ෂ නායකින්ට එක්කෙනෙක් වුණත් 10ක් වුණත් 20ක් වුණත් දීලා ඉතුරේව තමයි දෙන්න තියෙන්නේ. සම්ප්‍රදාය මේ විවාදයේ මමයි සභානායකතුමයි එකඟ වෙලා අරගත් අපි ඉල්ලුවා පෑ දෙකමාරක් මේ අනික් පක්ෂවලට දෙන්න ස්ථාවර නියෝගවල පක්ෂ නායකයන් කියලා ත හිමි විශේෂත්වයක් පිළි අරගෙන තිබෙනවා I agree with the former prime minister පිළිගත් දේශපාලන පක්ෂයේ නායකයන් කියන එක ස්ථාවර නියෝගයේ කොටසක් හැටියට තියෙනවා අපි කවුරුත් ඒකට එකඟ වෙලා තිනවා ඒක ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වේලාව ප්‍රධාන විවාදයකදී ලබාදීම සාධාරණ කියන කාරණාව මම හිතන්නේ විවාදයට ලක් යුතු නැහැ. අද පැවති විවාදයේදීද මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. නිෂ්පාදනයේ මත දිගු කාලීන වැඩපිළිකට යනවා නම් එහෙමනම් කරන්න ඕනි මේ සඳහා තියෙන මුදල් ප්‍රතිපාදනය වැඩි කරන එක අඩු කරන එක නෙමෙයි. ඒ නිසා ඒකෙන් තමයි මේ අර්බුද ඇති වෙලා තියෙන්නේ. මේ ණය අර්බුදේ, ඩොලර් අර්බුදේ මේක විසඳ ගන්න තියෙන එකම උත්තරේ තියෙන එතන. ඒ උත්තරයට යන්නේ නැතුව පැලස්තර විසඳුම් දාලා ආපෞසරයක් රට ණය කරලා අපේ රටේ ජාතික සම්පත් විකුණලා මේකෙන් ගොඩේන්න බෑ. හම්බන්තොට වරාය විකුණන අවස්ථාවේදී ඔයා වේගයෙන් කතා කළා නම් අපි හරි සතුටු වෙනවා. මම මතක් වෙනවා හිටපු ගරු අගමැතිතුමනි ඔබතුමාව බේරගන්න විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා නඩු පවරපු හැටි. ඒ නිසා අපේ රටේ ජනතාව විජිත හේරත් මැතිතුමාට නමක් පට බැඳුවා යටත් විජිත හේරත් කියලා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ පොදු පෙරමුණ ආණ්ඩුවේ වරාය SGPT සවුත් ඒෂියන් ගේට්වේ ටර්මිනල් එක 85%ක් වික්ක කම්පැනි එක. ඒ තම වුරුදු 8කින් ඒක ලංකාවට 100%ක් අනු අයිති වෙනවා. අපිට ආරංචි ඒක ආපහු විකුණන්න යනවා කියලා. ඒ විතරක් නෙමෙයි CICT එක 85%ක් වික්කා චීනට බටහිර පර්යාන්ත ඉන්දියාවට කියන්නේ 49.51යි කියලා. ගරු සභාපතිතුමනි අපි පැහැදිලිව කියන අපි විදේශ ආයෝජන වලට මුල් තැන දෙනවා. අපේ ආර්ථිකයට අපේ රටට වාසිදායක ගිවිසුම් වලට පමණයි අපි අනුගත වෙන්නේ කියන එක වගකීමකින් යුතුව මේ උත්තරීතර සභාවට මතක් කරන්න ඕනේ. අධික ජනාධිපතිතුමා ආරාධනා කර අපි ඔබතුමාලට කියන්නේ අපි එකතු වෙලා මේ ඊළඟ වසර දෙක කාල තුන කාල සීමාව තුළ මේ රට නැවතවතා මේ ක්‍රයිසිස් එකෙන් ග්ලෝබල් ක්‍රයිසිස් එකෙන් අපි එළියට එමු. මැතිවරණ කාලේ අපි දේශපාලනය කරමු. රටේ ජනතාව වෙනුවෙන් අපි හිටගමු. මේක ග්ලෝබල් ක්‍රයිසිස් එකක්. ඒක හරි. කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමා කියපු දේවල් මම සාදරයෙන් පිළිගන්නවා. අමතකුණ ආදත් වෙද්ද දාගන්න ඕන. අමතකුණ ආදත් රංජන් රාමනායකගේ වෙනුවෙන් දාගන්න. මම මතක් කරලා දාගත්තේ මම තව සාධනීය කරනකොට ඔබතුමාලට ආරාධනා කරමු. රංජන් රාමනායකව නිදහස් කරන්න ජනාධිපතිතුමාගේ නිදහස් දිනයට එතුමට නිදහස දෙන්න කියලා මේ ලියුමට අත්සන් කරන්න. පාස්කුරු පහරේ අවුරුදු දෙකක් ගිහිල්ලා තාම හොයාගන්න බැරි නම් ෆේල් නෙමෙයිද? මේ අප්‍රේල් 20 අවුරුදු 3යි. දැන් මම වැඩිකාරක නම් මාව දාපන් හිරේ. මගේ මිත්‍ර හරෙන් මන්ත්‍රීතුමා මේ පාස්කුරු ප්‍රහාරය පිළිබඳ ඔබතුමා දිගින් දිගටම කතා කරන නිසා අපි කැමැති ආණ්ඩුව වෙනුවෙන් ඔබතුමාත් එක්ක ඔබතුමා ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරන ඔබතුමාට මමයි මනුෂ්‍ය නානක්කාර මැතිතුමයි ඔබතුමා කියන ඕරේ නාලිකාවකට ඔබතුමා කැමති කෙනෙක් අරන් එන්න අපි එන්නම් වෙන්දට මීට වඩා හරි සද්දෙට තොරතුරු එක්ක කතා කළා අද වෙලාව වැඩි වගේ වුණා ඒක නිසා මම සජිත් ප්‍රේමදාස සජබ නායකතුමාට යෝජනාවක් කරනවා වෙනම කමිටුවක් පත් කරන්න හරින්ගේ දේශපාලන පෞරුෂය බොහොම වේගෙන් බිඳ වැටෙමින් තිබෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව සමගි ජන බලවේගයට තියෙන කියවීම ඉතාම ගෝත්‍රිකයි මේ සාහසික ත්‍රස්ස ප්‍රහාරය ශ්‍රී ලංකාවේ එවක විපක්ෂයේ මෙහෙයුමක් කියලා විග්‍රහ කරගන්නට තරම් මේ රටේ වර්තමාන විපක්ෂය අඳ බාලවන්නේ නම් අදටත් මේ ගෝලි අරමුණ බැහැර නොකරපු ඒ ත්‍රස්සවාදීන් මොනතරම් සතුටු වෙනවද කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමාට ඇත්තටම අවුරුදු දෙකක් නැති වුණා මම මේ පාර්ලිමේන්තුවේ අද යෝජනා කරනවා අතිගරු ජනාධිපතිතුමාට මේ නැති වෙච්ච අවුරුදු දෙක මේ පාර්ලිමේන්තුවට මම යෝජනාවක් ගේන්න කැමති නැවත ගෙනල්ලා 3-2 බලයක් අරගෙන එතුමාට නැවතත් මේ අවුරුදු දෙක ලබා දෙන්න ඕනේ සහ අපේ මේ පාර්ලිමේන්තුවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානෙට අත් බෝම්බයක් තියෙනවා මේ පිළිබඳව පොලිසියේ අධක්ෂතාවය පිළිබඳව අතිඋතුම් කාදින මල්කම් රංජි තිමිපාණන් කතා කරනකොට උන්වහන්සේට මඩ ගන්නවා දැන් එක්කෙනෙක්වත් කියන්නේ නැහැ මහ මොලකරුවා හොයන්න කියලා බෝම්බේ නේද මහ මොලකරුවා හොයන්න ඕනේ
කවුද මේ බෝම්බ තිබ්බේ කවුද මේවල ඉන්නේ තමන්ගේ තාත්තා පාව දෙන පුතෙක් අපි දකින මේ දවස්වල Facebook එකේ හින්දා මම කියනවා මේ පල්ලියේ බෝම්බ තිබ්බා වගේ තමයි මේ ආණ්ඩුව අපහසුතාවටපත් කරන්න ජාතික ආරක්ෂාව අපහසුතාවටපත් කරන්න තමුන්නාස වැඩි නිගමනයන් ගෙනල්ලා කාඩිනල් හිමිපාණන්ටත් ඒත් උන්වහන්සේවත් සමහර වෙලාවට මේකට ආඳගෙන මේකේ වහා යටි අරුමනක් තියෙනවා කියලා අපි කියනවා